හොඳයි එක ප්‍රශ්නයක් WhatsApp එකට දාලා ඇති ඒක කරන්න ඔයාලා ඉඳ තියාගන්න ඒක අදම කරක් කමක් නැහැ රූල් 6ක් විතර ඉඳ තියාගන්න පුතේ හොඳයි අපි ඒකට ඉඳ තියලා ඊළඟ මාතෘකාවට යමු මේක එහෙනම් ලියමු අපි ඊළඟ මාතෘකාවට ඉතාම ඉක්මනින් අපි කරමු ඒක යම් කාර්යයක් ආරම්භ කළ වේලාව ගණනය කරමු යම් කාර්යයක් ආරම්භ කළ වේලාව ගණනය කරමු යම් කාර්යයක් ආරම්භ කළ වේලාව ගණනය කරමු ඔන්න ඔයාලා ගත වූ කාලය සෙව්ව මුලින්ම නේද අපි පළවෙනි පාඩම විදිහට කරේ ගත වූ කාලය ඊළඟට දෙවනි පාඩම විදියට කරේ අවසන් කළ වේලාව සිව්ව. ඒකට එකතු කරන්න සිද්ධ වුණානේ. ගත වූ කාලය සොයන් අපි අඩු කරා. දැන් මෙන්න තියෙනවා අපි යම් කාර්යයක් ආරම්භ කළ වේලාව සෙවීම. යම් කාර්යයක් ආරම්භ කළ වේලාව සෙවීම. හොඳයි මේකට මම ප්‍රශ්නයක් දෙන්නම් මුලින්ම ඔව් අපි මේකට මේ වගේ ප්‍රශ්නයක් බලමු ඔන්න පහ වසරේ ළමයේ විවිධ ප්‍රසංගයකට පැය 3යි මිනිත්තු 30ක් පහ වසරේ ළමයන්ගේ විවිධ ප්‍රසංගයේ ලේකන උත්සවයකට පැය 3යි මිනිත්තු 30ක් ගත වෙලා තිබුණා. පැය 3යි මිනිත්තු 30ක් ගත වෙලා තිබුණා. මතක තියාගන්න. ඒ විවිධ ප්‍රසංගයේ පුතේ අවසන් උනේ පස්වරු 6ට. පස්වරු 6ට. එහෙමනම් විවිධ ප්‍රසංගයේ ආරම්භ උනේ කීයටද? කොහොමද අපි සොයන්නේ? හරි දැන් අපි එහෙනම් මුලින්ම අඩු කරමු ඔව් ඕන ඔරලෝසුවක් අරගෙන ඔරලෝසුවේ 6 පෙන්නලා නේද අපිට පුළුවන් පැය 3යි මිනිත්තු 30ක් ආපස්සට කරකවන්න නේ ආපස්සට කරකෙව්වම හරි දැන් ඒ කියන්නේ මෙන්න මේ වගේ වැඩක් මේ බලන්න දැන් වනාහගෙන ඉන්න 12 6 3 9 1 2 ඔය විදිහටනේ ඔරලෝසුවේ තියෙන්නේ නේද දැන් ඔන්න විවිධ ප්‍රසංගයේ පුතේ අවසන් උනේ පස්වරු 6ට ඔන්න 6 මෙන්න 6 පෙන්වන ඔරලෝසුවේ පස්වරු 6ට අවසන් උනේ මේකට ගත වුණාලු පැය 3යි මිනිත්තු 30ක කාලයක් විවිධ ප්‍රසංගයේ පැය 3යි මිනිත්තු 30ක කාලයක් ගත වුණා මේ තියෙන අවසන් වූ වෙලාව පටන් ගත්ත වෙලාව හොයන්න අපි මොකද කරන්නේ අවසන් වූ වෙලාව ඉඳන් පැය 3යි මිනිත්තු 30ක් ආපස්සට කරකවමු මුලින්ම පැය 3ක් කරකවමු ඔන්න එක පැයක් කරකෙව්වහම 5 ළඟට එනවා නේ තා පැයක් කරකෙව්වහම 4 ළඟට එනවා තවත් පැයක් ආපස්සට කරකෙව්වහම 3 ළඟට ආවා ඔන්න දැන් පැය 3ක් ආපස්සට කරකවලා තියෙන්නේ ඊට පස්සේ මොකද කරන්නේ පැය 3යි තා මිනිත්තු 30ක් ආපස්සට කරකවන්න ඕන හොඳයි 3 ළඟ ඉඳලා මිනිත්තු 30ක් කරකවනු නේද ඒ කියන්නේ පැය භාගයක් කරකවනු පැය භාගයක් කරකවනවා කියන්නේ මේක එනවා මිනිත්තු කටුව මෙතනට එනවා නේද පැය කටුව පැය භාගයක් කරගෙනවා කියන්නේ
දෙකයි තුනයි අතරට එනවා. දෙකයි තුනයි අතරට. එහෙනම් කීයටද පටන් ගෙන තියෙන්නේ? लिया गुहे नाम प्रश्न बोली नाम प्रश्न लिया प्रश्न शिशुंगे विविध प्रसंग पढ़ते शिशुंगे विविध प्रसंग विविध प्रसंग අවසන් වූ වේලාව පස්වරු 6 නම් ආරම්භ වූ වේලාව ඊයේද ආරම්භ වූ වේලාව කීයද? ඒ කියන්නේ ප්‍රසංගය ආරම්භ කරන්නේ කීයටද කියලා අහන්නේ. පස්වරු 2යි 30ට. ඔව් කොහොමද සොයාගත්තේ? පටන්ගත් වෙලාවෙන් නේද? අවසන් වූ වෙලාවෙන් අපි මුලින්ම මේ පැය 3යි මිනිත්තු 30ක් පැය 3ක් අඩු කරා. මේ ආපස්සට පැය 3ක් ගියා. ආපස්සට යන්නේ. ආපස්සට පැය 3ක් ගියාම 3 3යි පස්වරු 3 වෙනවා. ආපස්සට පැය 3ක් ගියා. නේද? එතනින්දන් නැවතත් මිනිත්තු 30ක් ආපස්සට ගියා. එතකොට පස්වරු 2යි 3 2යි 3 මෙන්න උත්තරේ. පැය 3ක් ආපස්සට ගියා. 3 වුණා. නැවතත් මිනිත්තු 30ක් ගියා. 2යි 3 එහෙම නැත්නම් අනිත් ක්‍රමය මොකද්ද? අඩු කිරීමේ නේද? මෙන්න අනිත් ක්‍රමය මම මෙතන ලියනවා. ඒකට ඉතින් අපි අඩු කරන්න ඕන අර පැය මිනිත්තු ලියලා පස්වරු 6 අපි ඩිජිටල් පැය 24 රොළෝස්වෙන් ඕන ලියන්න. නැත්නම් අඩු කරන්න බෑ. නේද? පැය 18යි 2.2යි ඒකෙන් අඩු කරන්න ඕන ගත වූ කාලය අඩු කරන්න තියෙන්නේ පැය 3යි මිනිත්තු 30ක් අඩු කරන්න. අඩු කරන් බලන්න. 2යි 30යි පස්වරු. ඔව් අඩු කරන්. බිංදු දෙකෙන් 30ක් අඩු කරන්න බැහැනේ. මොකද කරන්නේ? එහා පැත්තෙන් 6ක් ගේනවා. ආ මේ පැත්තෙන් ගේනවා 6ක් නෙවෙයි පැයක් ගේනවා. එක පැයක් ගේනවා. ගේනවා කියන්නේ මෙතන දැන් බිංදු දෙක නෙවෙයි 60. නේද? පැයක් කියන්නේ මිනිත්තු 60ක් නේ. 60න් 30ක් 30යි. ආ දැන් මෙතන 18 නෙවෙයි 17. 17න් 3ක් 14යි.
තේරුණානේ. මෙන්න ඒ වගේ දෙවනි ගණන අපි ලියන්නේ නැතුව කෙලින්ම අර විදිහට හදමු. පැය මිනිත්තු. පැය 18යි 30න් අඩු කරන්න පැය 3යි මිනිත්තු 30ක් අඩු කරන්න පැය 15යි 15යි මෙන්න ඊළඟ එක 16න් පැය 16න් අඩු කරන්න පැය 4යි මිනිත්තු 45ක් පැය 4යි මිනිත්තු 45ක් අඩු කරන්න මෙන්න හතරවෙනි එක පැය 8න් පැය 8යි මිනිත්තු 15න් එනම් මෙයයි මිනිත්තු 15යි ඔව් පැය 2යි මිනිත්තු 5ට පේන්නේ නැහැ 5ක් අඩු කරන් පැය 2යි මිනිත්තු 45ක් අඩු කරන් මිනිත්තු 30යි. පස්වෙනි එක අපය 20යි 25න් පැය 7යි මිනිත්තු 45ක් අඩු කරන් දැන් 60ක් එහා පැත්තෙන් ගේන්න තියෙන්නේ නේද පැය 12යි මිනිත්තු 55යි 40 ඉවරයි සර් හොඳයි බලමු හොඳයි බලමු මේක නම් මුකුත් කරන්න දෙයක් නැහැ 60ක් එහා පැත්තෙන් ගේන දෙයක් ඇයි 30න් 30ක් අඩු කරන්න පුළුවන් නේද බිංදු දෙක 18න් 3ක් 15යි 15යි ඒ කියන්නේ 5වරු 3යි මෙතනම් ගේන්න වෙනව නේද 16න් අපිට මේ පැත්ත එකක් ගේන්න වෙන එතකොට මෙතන 60ක් වෙනවා හැටෙන් 45ක් දැන් අඩු කරලා බලන්න. ඕනම් වෙනම පැත්තක අඩු කරලා බලන්න පුළුවන්. පටල වෙනවා. නේද? ඔව් 15යි. 15යි. 11යි 15. දැන් මෙතන 16 නෙවෙයි තියෙන්නේ. එතකොට 15. 15යි. ඇයි ගණිච්චනේ? 15න් 4ක් 11. 11යි 15යි. නේද? පෙරවරු 11යි 15යි. මෙතන පෙරවරු නේද 12න් 13න් මෙහා මෙහා පැත්ත ඔක්කොම පෙරවරු. right මෙතන බලමු. 60ක් ගෙනිච්චාම මොකද වෙන්නේ පුතේ? 15න් 45ක් අඩු කරන්න බෑනේ. දැන් ඔන්න පැයක් ගේනවා. පැයක් ගෙනවම 60ක් නෙන්නේ. එතකොට මේ 60යි 15යි එකතු කරලා ගන්න ඕන.
අවසන් කරන්න අවසන් නොකරපු අය හරි එහෙනම් අපේ පාඩම අදින් අවසන් වෙනවා